විශ්ව රූරජන තරගයේ තොරතුරු සමගින් දැන් ලෝ වටාහිරු. හැට හතර වන විශ්ව රූරජන තරගයේ ඊයේ නිමාවදුටුවේ ඇමරිකාවේ ලස් වේගාස් නුවරදී. එහිදී සිදු වූ අත්වැරදීමක් පිළිබඳ මේ වන විට ලෝ පුරා දැඩි අවධානය යොමු වී තිබෙනවා. තරගයේ අවසන් තරගකාරියන් දෙදෙනා ලෙස තේරීපත්ව සිටියේ කොලොම්බියානු සහ පිලිපීන රූරජනයන්. ඒ අතරින් මෙවර විශ්ව රූරජන ලෙස තේරීපත් වන්නේ කොලොම්බියානු රූරජන බව නිවේදනය කෙරුණා. කොලොම්බියානු රූරජනට කිරුළු පළඳා ස්වල්ප මොහොතකට පසු නිවේදකයා වේදිකාවට පැමිණ යලිත් ප්‍රකාශ කළේ තමා අතින් අත්වැරදීමක් සිදු වී ඇති බවයි. ඒ අනුව කිරුළේ සැබෑ හිමිකාරිය පිලිපීන රූරජන බව නිවේදනය කරමින් සිදු වූ අතපසුවීමට ඔහු කනගාටුව පළ කළා. කොලොම්බියානු රූරජන හිස දරා සිටි කිරුළ පිලිපීන රූරජනට පළඳවනු ලැබුවේ ඉන් අනතුරුවයි. දැන් ක්‍රීඩාපවත් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නිසි බලධරයා ලෙස කටයුතු කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් KDS රුවන්චන්ද්‍ර මහතායි. නමුත් ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව නිලවරණයේ උපසභාපති ධුරයකට තරඟ කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මහනුවරදී පැවති උත්සවයකට එක්වෙමින්. මම විශේෂයෙන්ම දොස් කියනවාද අධ්‍යක්ෂක ජෙනරල්වරයා ක්‍රීඩා අමාත්‍යංශයේ අන්තිමටම උසාවියට ගිහිල්ලා තමයි සාධාරණීෂ්ඨ කරන්න පුළුවන්. දැන් නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙලා නැහැ. අධ්‍යක්ෂක ජෙනරල්වරයා නාම යෝජනා හරි විදියට බැලුවා නම් අද ඉල්ලන්න ඉන්න කීප දෙනෙක් ඔතන නැහැ. ශ්‍රී ලංකාව සමග පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජයගන්නට නවසීලන්තය අද සමත් වුණා. ඒ හැමිල්ටන්හි පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු පහකින් ජය ගනිමින් තරඟයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 292ක් රැස් කළා. පිළිතුරු ලෙස නවසීලන්තයට පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 237ක් පමණයි. ලකුණු 55ක වාසියක් සමගින් ආරම්භ වන ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 133කට සීමා වුණා. ඒ ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 189ක පහසු ඉලක්කයක් ලබා දෙමින් අද සිව්වන දිනයට තරඟය ආරම්භ කරන විට කඩුලු පහක් දැවී ලකුණු 142ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයින් 5013ක් තුළ ජයග්‍රහ ඉලක්කය සපුරා ගන්නට සමත් වුණා. අගන ඉනිම ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදිවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 108ක්. ඔහුගේ ඉනිමට 4/12ක් සහ 6/5ක් ඇතුළත් වුණා. බිනවැටුණු නවසීලන්ත කඩුලු පහෙන් 4කම අයිතිකාරයා වුණේ දුෂ්මන්ත් ශමීර. මේ තරඟයේ වාර්තා කළ ශතකයක් සමග ජගත් ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පත් වූ කේන් විලියම්සන් තරඟයේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්තා. මේ අනුව නවසීලන්ත කණ්ඩායම 2012 වසරේ සිට තම රටේ පැවැත්වෙන ටෙස්ට් තරඟවලදී රැකගත් අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගන්නට සමත් වුණා. Hi everyone.